හරියන සි යුටි චැල්ලටගන්න සාදරයෙන් පිළිගන්න ඉතින් මං අද ඔගොල්ලොත් එක කතා කරන්න යන්න ඉතින් පරිසරයේ වෙනස්වීමට හේතු වෙන ගිම්මාට සරත් සිසිර වසන්ත ගැන ඉත්තු හතර වෙනස්වීම ගැන තමා ඉතින් අද මම වීඩියෝකට යන කලින් මතක් කරන්න දෙයක් තියෙනවා තමාගේ channel එකට අලුත් නම් channel එක subscribe කරන්න තමතක ගන්නත් එපා ඉතින් අවුව සහ වැස්ස සමග කාලය ගෙවි යන සමකයට ආසන්න රටවල ජනතාව වන අපට වසරේ බොහෝ විට උදා වන්නේ ඉත්තු දෙකකි ඒවානම් අපි අත්දකින වර්ෂා සමය සහ වර්ෂාව නොමැති කාලය නමුත් පෘථිවියේ සමකයෙන් දෙපස එනම් උතුරු හා දකුණු අර්ධගෝලවල පිහිටියා වූ රටවලට වසරක් තුළදී එකිනෙකට වෙනස් දේශගුණික රටාවන් සහිත ඍතු හතරක අත්දැකීමක් ලැබේ. එම ඍතු හතර සහිත කාලය තුළ කාලගුණික හා දේශගුණික තත්ත්වවල හා අවට පරිසරයේ පැහැදිලි වෙනස්කම් රසක් පෙන්නුම් කරයි. එම වෙනස්කම් ඇතිවන ඍතු හතරේ කතන්දරය තමයි මේ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඍතු භේදය ඇති වෙන්නේ කොහොමද? පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බව අපි කවුරුත් අසා ඇත්තෙමු. එසේ සූර්යයා වටා පෘථිවිය කක්ෂීය තලය ඔස්සේ පරිභ්‍රමණය වන විට පෘථිවිය අක්ෂයේ කක්ෂීය තලයට ලම්බකව පිහිටා ඇත. එසේ ලම්බකව පිහිටියා නම් සෑම දිනකම පෘථිවියේ හරි අඩකට සූර්යාලෝකය ලැබෙනු ඇත. එමෙන්ම වසරේ සෑම දිනකම පෘථිවියේ සෑම ස්ථානයකටම රාත්‍රී කාලයත් දහවත් කාලයත් සමාන දිගකින් යුක්ත වනු ඇත. නමුත් සැබෑ තත්ත්වය එසේ නොවේ. එනම් පෘථිවිය ලම්බකව පිහිටා නොමැති අතරෙහි අංශක 23 හමාර කැලයක් පවතී. මේ ආකාරයෙන් පෘථිවියේ තිබෙන අංශක 23 හමාරයේ ඇලය සහ පෘථිවියේ පරිභ්‍රමණය නිසා පැහැදිලි වශයෙන් ඍතු භේදයක් ඇති වේ. එම දේශගුණික විපර්යාස මත ඇතිවන ඍතු ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා ඇත. ඒවානම් ගිම්හාන සිතු, ඒ කියන්නේ සම සීසන්, සරත් සිතු, ඕටම් සීසන්, සිසිර සිතුව, වින්ටර් සීසන්, වසන්ත ඍතුව, ස්ප්‍රිං සීසන්. ඉතින් ලංකාවට ඍතු භේදයක් බලන පාන්නේ ඇයි? ශ්‍රී ලංකාව ඝර්ම කලාපී රටකි. එනම් මේ පිහිටා තිබෙන්නේ සමකයට ආසන්නයේ. මේ නිසා පෘථිවියේ සූර්යයා දෙපසට හෝ ඉවතට ඇලවුණා කියා අපට ඒ බලපාන්නේ නැත. එනම් පෘථිවියේ තිබෙන අංශක 23 හමාර කැලේ ශ්‍රී ලංකාව වැනි සමක ආසන්නයේ පිහිටි රටවලට බලපාන්නේ නැත. ඉතින් මම මුලින්ම කතා කරන්නේ හිරු රැස් දැඩි වන ගිම්හාන ඍතුව ගැන. වසරේ ජූනි සිට අගෝස්තු දක්වා මාසවල මේ ඍතු විපර්යාසය දකින්නට ලැබේ. මේ කාලයේදී සූර්යයා උත්තර අර්ධගෝලයේ දෙසට බර වී තිබේ. එම නිසා වැඩි හා ඍජු හිරු කිරණ ප්‍රමාණයක් ඒ ප්‍රදේශවලට ලැබේ. මේ නිසා උත්තර අර්ධගෝලයේ ඉතා උණුසුම් වේ. ගිම්හාන නැතොත් ග්‍රීෂ්ම කාලයට ඒ රටවලට දහවල් කාලයේ දිගු අතර රාත්‍රිය කෙටිය. වසරේ ඉහළම අගය දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකිය. බොහෝ විට ලැබුගිනි ඇතිවන්නේද ගිම්හාන කාලයේ පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙනි. ඇතැම් විට ගිම්හාන කාලයේ හිරු එළිය රාත්‍රී 8-9 වනතුරු පවතී. අධික උණුසුමක් පවතින නිසා මේ කාලය තුළ මිනිස්සු සැහැල්ලු ඇඳුම් වලින් සැරසී සිටිති. ගිම්හාන ඍතුව විවිධ ක්‍රීඩාවලට ඉතාමත් උචිත කාලයකි. විශේෂයෙන්ම එළිමහනේ විවිධ විනෝද ක්‍රීඩාවල යෙදෙති. මුහුදු වෙරළ අද්දර කඳුකර ප්‍රදේශවල විවේක කාලය ගත කරන්නේ මේ ඍතුවේදීය. එම රටවල පාසල් ලමුන්ට ලැබෙන දිගු ග්‍රීෂ්ම නිවාඩු ජූනි මාසයෙන් ඇරඹේ. එය සැප්තැම්බර් දක්වාම පවතී. එම කාලයේ හිරු රැස් නගමින් එළිමහනේ සෙල්ලම් කිරීමට සංචාරය කිරීමට ඔවුන් පෙළඹේ. මීට අමතරව ගිම්හාන ඍතු උදාවත් සමග බොහෝ සතුන්ගේ උපත හා බෝ වීම සිදුවේ. එයට හේතුව ඔවුන් හැදී වැඩී තනිව වාසය කිරීමට හුරු වීමත් වනාන්තරයේ සුලභව ඇති දලු කොළ ගෙඩි ආහාරයට ගෙන සීක්‍රෙන් වර්ධනය වීමත්ය. මලින්පිරි උද්‍යාන ආශ්‍රිත විවිධ වර්ගයේ පාට පාට සමනලයන් දහස් ගණනින් බිහිවේ. එමෙන්ම සත්ව ගොවි පොළවල්වල වෙසෙන සතුන්ද දීප්තිමත් හිරු එළියේ රිසිසේ ඇවිද යමින් ආහාර බුදිමින් හොඳින් වර්ධනය වේ. ගිම්හාන කාලයට එම රටවල ඉරිඟු තිරිඟු බාර්ලි යෝට්ස් වැනි ධාන්‍යද භවභෝග අක්කර ගණනින්ද වගා කිරීම සිදුවේ. බොහෝ පාසල් දරුවන්ද එළවලු පළතුරු ගොවි පොළවල්වල කුඩා කුඩා වැඩවලද නිරත වේ.
ඉතින් මං ඊළඟට කතා කරන්නේ රතු තැඹිලි පැහැයෙන් පරිසරයේ පිරී යන සරත් ඍතුව ගැනයි. ගිම්හාන කාලය නිමාවත් සමග එළඹෙන්නේ සරත් ඍතුවයි. ඒ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාවයි. උත්තර අර්ධගෝලයේ ගිම්හානය අවසන් වී උණුසුම අඩු වෙන කාලයයි. ගස්වැල් පරිසරයේ සූදානම් වීමට අවශ්‍ය නිසා කොළ නැ හැලීමට පටන් ගනී. නැතහොත් ගස්වැල්වල කොළ මල් හැලෙන කාලය සරත් ඍතුවයි. ගොවියන් තම ගොවිබිම්වල අවසානයේ අස්තැන්න එකතු කර රැස්කර තබා ගනී. මීළඟට උදාවෙන ශීත කාලය සඳහා ආහාර ගබඩා කර තැබීමට ගොවියෝ උනන්දු වෙති. සරත් කාලයේ උදාවීමත් සමගම පරිසරයේ ගහකොළවල ඇතිවන වෙනස ඉතාමත් චමත්කාර ජනකේ. ගස්වැල්වල පැහැය මනස්කාන්ත ලෙස වෙනස් වීම සිදුවන්නේ පත්‍ර රතු තැඹිලි කහදුඹුරු රන්වන් පාටට පරිවර්තනය වෙමිනි. ගස්වැල් පිරී වනතර වර්ණවත් සලුවක් කෙළු ආශයේ ඈතට දර්ශනය වේ. මෙලෙස විචිත්‍රවත් වර්ණ සහිත පත්‍රයින් පසු ක්‍රමයෙන් හැලෙන්නට පටන් ගනී. මේ නිසා වේගෙන් හමන ශක්තිමත් සුළඟේ පාවෙන වයිවර්ණ පත්‍ර නිතරම දැකගත හැකි වේ. බිම දිගටම අලංකාර පලස් එළු ආසේ නොයෙක් වර්ණ පත්‍ර දැකගත හැකි වේ. ගස්වැල් හා සතුන් එළඹෙන දීර්ඝ ශීත ඍතුවට සූදානම් වෙති. සත්තු ආහාර ගබඩා කරමින් කලබලයෙන් එහෙ මෙහෙ යති. බොහෝ සත්තු උණුසුම් ප්‍රදේශ කරා ගමන් කිරීම ආරම්භ කරයි. විශේෂයෙන්ම පක්ෂීහු ඉදිරියට එන සීතලයෙන් මිදීමට උතුරු අර්ධක් ගෝලයේ සිට දකුණු අර්ධක් ගෝලය ප්‍රදේශ දක්වා පියාඹා රංජු පිටින් පියාඹා යති. මිනිස්සුද එළඹෙන සීත කාලයට උචිත වන පරිදි තම නිවෙස් සකසා ගනිති. සරත් ඍතුවේ දවස් කෙටිවන අතර දිවා කාලයේද කෙටිය. රාත්‍රී කාලයේ දිගුය සිසිල්ය. සරත් ඍතුව අවසාන වීගෙන යන විට සියලුම සතුන් සැඟවී යති. ඔවුන් තම වාසස්ථාන තුළට වේ දීර්ඝ නින්දකට සූදානම් වෙති. ගස්වල පත්‍ර සියල්ල හැලී ගොස් නටු පමණක් ඉතිරි වේ. සරත් කාලයේ සැබවින්ම සෝභා සෞන්දර්යයේ චමත්කාරයේ විදහා පෙන්වන ඍතුව ලෙස ඇතැම්හු හඳුන්වති. ඉතින් මං ඊළඟට කතා කරන්නේ තුන්වෙනි ඍතුව ගැන. හිම කැටි වලින් පරිසරයෙන් වෙලා ගන්නා සිසිර ඍතුව. ඉතින් සරත් ඍතුවේ නිමාවත් සමග දෙසැම්බර් මාසයේ සිට සිසිර ඍතුව නැතහොත් ශීත කාලයේ දක්ෂිණ අර්ධගෝලයේම වෙලා ගනී. ඒ පෙබරවාරි මාර්තු දක්වා පවතී. ආලෝකය සහ උණුසුම ඉතා අඩුවෙන් ලැබෙන මේ ඍතුව වසරේ සීතලම කාලයයි. දිවා කාලය කෙටි, වැඩි කාලයක් අඳුරේ පවතී. හිම කැටි සෙමෙන් සෙමෙන් පොළොවට පතිත වේ. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 එනම් ජලයේ මිදෙන තත්ත්වයට පහත වසී. හිම සහ අයිස් සහිත හිම ගොඩ නැගිලි සහිත හාත්පස පරිසරයක් දිස්වේ. හිම කුණාටු හා තද සුළං ඉතා සුලභය. මේ කාලයේදී බොහෝ සත්තු දීර්ඝ නින්දකට පිවිසෙති. බිම්ලේනු, වලසුන්, ඇතැම් උරග වර්ග, මැඩියන්, වවුලන් එවැනි සතුන්ය. ඇතැම් සතුන් උණුසුම් රටවල් කරා සංක්‍රමණය වේ. ආර්ටික් හිවලා, හිමහාවා, ජැක්හාවා වැනි සතුන්ගේ පැහැද සිසිර ඍතුවට උචිත ලෙස හිමවල සුදු පැහැ ගනී. මිනිසුන්ද සත්ව සහ ලොම් වලින් නිම් කරන ලද ඇඳුම් වලින් සැරසෙති. හිම වැටෙන ශීත ඍතුව එම රටවල කුඩා ළමුන්ගේ සතුටට විනෝදයට උතුරන කාලයකි. ඔවුන් හිම ක්‍රීඩා කරති. ස්නෝමෑන් නැත්තං හිම මිනිසා සෑදීමද ඔවුන්ගේ විනෝදාංශයකි. අයිස් හොකි, ස්කේටින්, හිම මත ලිස්සායාම වැනි හිම ක්‍රීඩාවල ලොකු කුඩා සැවම යෙදෙති. ගංගා ඇලදොර අධික සීතලයෙන් මිදී එකම අයිස් තට්ටුවක් බවට පත්වේ. ප්‍රචණ්ඩ හිම කුණාටු හා සුළං ඇතිවීම නිසා විදුලිය බිඳ වැටීම්, ගොඩනැගිලි මහා මාර්ග නිවාසවලට හානි සිදුවීම් ආදියද නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. නත්තල් උත්සවය පවතින්නේද ශීත ඍතුවේ නිසාය. එම රටවල කිතුණු ජනතාවට සතුට වැඩි කරන තවත් හේතුවකි. මාර්තු මාසයේ වන විට ක්‍රමක්‍රමයෙන් හිම කැටි දියවෙමින් හිරු කිරණ පතිත වීම ආරම්භ වෙන්නේ සුන්දර වසන්ත සමයකට ආරාධනා කරමිනි. ඉතින් මං ඊළඟට කතා කරන්න යන්නේ ගස්වැල් පලින් බරවන වසන්ත ඍතුව ගැනයි. ඍතු හතර අතරින් වඩාත්ම සිත් ගන්නා සුළු හා සුන්දර මෙන්ම සෞභාග්‍යමත් ඍතුව වන්නේ වසන්ත කාලයයි. මාර්තු අගභාගයේ සිට මැයි මාසයේ අවසානය දක්වා වසන්ත සමය එළඹේ. හිම කැටි දියවි දීප්තිමත් වසන්ත හිරු කිරණින් පරිසරය ඒකාලෝක වේ. කොළ හැලී තිබූ ගස්වල ලපටි දළු ලියලන්නට පටන් ගනී. මල් කැකුළු සුපිපෙන්නට පටන් ගනී. දළු කොළ අතරින් සුපිපෙන මල්වල මනස්කාන්ත දසුනින් පරිසරයම උපවත්වේ. මල්වල සුවඳට ඇදී එන සමනලු, මීමැස්සන්, බබරුන් මල් වටා රැඟුම් රගති.
කනකොලලා කොලලා පාටින් ඔළුව උස්සයි. පෘථිවිය ක්‍රමක්‍රමයෙන් උණුසුම් වීමට පටන් ගනි. හිරු එළියේ පැලෑටි වැඩෙන්නට පටන් ගනි. උණුසුම් දවස් සහිතය. දිවා කාලය දිගුය. සීත ඍතුවේ දීර්ඝ නින්දකට වැටී සිටි සත්තු ප්‍රීතියෙන් තම වාසස්ථානවලින් පිටතට එති. බොහෝ සත්තු පැටවුන් බිහි කරන්නේද වසන්ත ඍතුවේදීය. මේ කාලයේ නිරන්තරයෙන්ම වැසි ඇද හැලේ. නව පැලෑටි වලට වැඩිමිට එම වර්ෂාව උදා කරයි. සුලිසුලම් කුණාටු සහිත තද වර්ෂාපතන පතිත වීම දකුණු ගැසින්ද බහුල කාලයක සීත ඍතුවේ අධික සීතලෙන් මිදීමට වෙනත් රටවල් කරා සංක්‍රමණය වූ සත්තු නැවත තම මව්බිම කරා පැමිණීම සිදුවන්නේද වසන්ත සමයේදීය. මිනිසු කඩිසරව උද්‍යෝගයෙන් වැඩ ආරඹති. බොහෝ මල් වර්ග මෙන්ම ගස්වැල්වලද පළදාව හටගන්නේද එනම් පළතුරු වලින් ගස්වැල් පිරී ඉතිරි යන්නේද සුන්දර වසන්ත ඍතුවේදීය. මේ ආකාරයට හිරු රැසින් නැහැවි ගස්වැල් මලින් පලින් බර වී ඇති වසන්ත කාලයේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්ය. ඉතින් අද මං ඕගොල්ලොත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් අද මාත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්නත් එපා. ඉතින් මාත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.